සුබ දවසක් කොල හැමෝටම මම අදාල එක කතා කරන්න යන්නේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පේපරේ දෙවනි පත්‍රයේට ඔයාලගේ විෂය නිර්දේශයේ පාඩම් වලින් ප්‍රශ්න අහන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් දැන් අපි වීඩියෝ එකට යමු. ඔයාලගේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පේපරය කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි පත්‍රය දෙවනි පත්‍රය කියලා. අපි අද කතා කරන්නේ දෙවනි පත්‍රයේ කොටස් 3ට. පළවෙනි කොටස, දෙවනි කොටස, තුන්වෙනි කොටස කියන මෙන්න මේ කොටස් 3ට විෂය නිර්දේශයේ තියෙන පාඩම් වලින් ප්‍රශ්න අහන්නේ කොහොමද කියන එක ගැන. දැන් අපි දන්නවා දෙවනි පත්‍රය මම මෙතන සඳහන් කරලා තියෙන්නේ 23S2 කියලා. 23 කියන්නේ ඔයාලගේ දේශපාලන විද්‍යාව පේපරේ අංකය. S කියන්නේ සිංහල මීඩියම් කියන එක. මේ දෙක කියන්නේ දෙවනි පත්‍රය කියන එක. ඔයාලගේ දෙවනි පත්‍රය කොටස් 3යි. පළවෙනි කොටස, දෙවනි කොටස, තුන්වෙනි කොටස කියලා. මෙන්න මේ කොටස් 3ට විෂය නිර්දේශයේ පාඩම් බෙදෙන විදියක් තියෙනවා. පළවෙනි කොටස ගත්තම පළවෙනි කොටසට ප්‍රශ්න අහන්නේ විෂය නිර්දේශයේ පාඩම් 15න් මුල් පාඩම් 5. පළවෙනි පාඩම, දෙවනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම කියන මුල් පාඩම් 5න් තමයි පළවෙනි කොටසට ප්‍රශ්න අහන්නේ. ඊළඟට දෙවනි කොටස ගත්තම දෙවනි කොටසට ප්‍රශ්න අහන්නේ හත්වෙනි පාඩම, අටවෙනි පාඩම සහ 12වෙනි පාඩමේ. තුන්වෙනි කොටස ගත්තම තුන්වෙනි කොටසට ප්‍රශ්න අහන්නේ 6, 9, 10, 11, 13, 14, 15 කියන පාඩම් වලින්. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ දේශපාලන විද්‍යාව පේපරේ කොටස් 3ට පාඩම් වලින් ප්‍රශ්න අහන්නේ. මම මෙතන පාඩම් වල අංක විතරයි සඳහන් කරේ. ඔයාලට පාඩම් 15 මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. මම හිතනවා මේ වීඩියෝ කෝල්ට ගොඩක් වැදගත් වෙන්නට කියලා. මම ඔයාලට කතා කරේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පේපරේ දෙවනි පත්‍රයේට විෂය නිර්දේශයේ පාඩම් වලින් ප්‍රශ්න අහන්නේ කොහොමද කියන එක ගැන. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙනනම් එතෙක් ඔබට සුබ දවසක්.